ආයිබෝවන් තෙරුවන් සරණයි. කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ. උගාක් දෙනෙක්ගේ ප්‍රශ්න කරනකොට පොඩි පිළිතුරු කීපයක් සපයන්න තමයි. ඇව්වාම කියනවලු හැමෝටම වරන් කියලා. ඉතින් මේ වරන් නම් ලෙඩ වෙන්න පුළුවන්ද කියන එකයි මගෙන් අහන්නේ. වරමක් නම් ලෙඩ වෙනවා නම් ඒකට කාරණා කීපයක් අන්තර්ගතයි කියලායි මට කියන්න තියෙන්නේ. එහෙනම් මේ අන්තර්ගත කාරණා මොනවාද? වරමක් සමග ලෙඩවීමට හේතු සාධක මොනවාද කියලා අපි හොයලා බලන්නයි මේ සූදානම. එහෙනම් මේ වීඩියෝ එක සමග රැඳෙන්න, රැඳිලා බලමු අපි මොකද්ද මේ වරම සමග ලෙඩ වෙන්නේ ඇයි කියලා. විශේෂයෙන් තව වැඩි විස්තර දැනගන්න ඕන අය විශ්ව සුව අරණ මගේ Facebook account එකට සම්බන්ධ වෙන්න. පල්ලෙහා මම දානවා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා මගේ Facebook account එකේ link එක. ඒකෙන් සම්බන්ධ වෙලා ඒ වැඩි විස්තරත් තව දැනගන්න පුළුවන් මේ වරන් සම්බන්ධව ඔයගොල්ලෝ හැමෝටම. දවසකට සෑහෙන සංඛ්‍යාවක් දුරකථන ඇමතුම් ලබා දෙනවා සහ රෝග පරීක්ෂාවට මෙහෙනවා. ඇත්තටම හුඟාක් දේවාලවල ගිහිල්ලා හුඟාක් අසරණ වෙච්ච කොටසක් හැමදාම මට කෝල් කරනවා. ඉතින් මේගොල්ලෝ කෝල් කළාම කියන්නේ වරමක් දැන් තියෙනවා, මට වරම අරන් දෙන්න. නැත්තම් වරමක් තියෙනවා, මේ වරම හින්දා හැමදාම මම ලෙඩ වෙනවා. එතකොට එතන ගැටලුවක් තියෙනවා කියන එක තමයි මේ මම කියන්නේ. වරමක් පමණක් නිසාවෙන් කිසි කෙනෙක් රෝගාතුර වෙන්න බෑ. ඒක මම පුන පුනා කියන කතන්දරයක්. වරමක් සමග දෝෂයක් තියෙන කෙනෙක් රෝගාතුර විය හැකියි. ඒකට කාරණා කීපයක් තියෙනවා. වරමක් තියෙනවා, වරමේ අදාළ ඥාතියට හරියට එන්න බෑ. ඒ ඥාතිය ඇඟට ආපුවම අපහසුයි, සහ ශරීරයේ තියෙනා වර වින දෝෂයක් නම් ඒ වින දෝෂේ හින්දා ඒ අදාළ කෙනාට ශරීරයේ පිට වෙන්න ඕනකම තිබුණත් සමහරට ඒ අපහසුතාවයේ හින්දා වින දෝෂ නිසාත් වර්ම නිසාත් පීඩාවට පත් වෙන්නේ අදාළ පුද්ගලයා නම් එයා ලෙඩ වෙන්න පුළුවන්. එතකොට වර්මක් නිසා ලෙඩ වෙනවා කියන කතන්දරයට මූලික නොකර වර්මට හේතු සාධකය ලෙඩ වෙන්න හේතු සාධකය හොයනකොට ඒකට හේතු සාධකය තමයි වර්මක් සහ දෝෂයක් දෙකක්ම තියෙන කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්. තනිකර වරමක් තියෙන කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන් එකම හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පරම්පරාවෙන් හරි එන වරමක් තියෙනවා. මේ වරම සංසාර පුරාවට යම්කිසි ධර්මතාත්වික කරගෙන ආපු දෙයක් නම් තමුන්ට පවරනවා මේ වරම කරන්න කියලා. හැබැයි ඒක සකස් කරමින් වෙන දෙයක්. මොකද අපිට සමහර ධර්මතාත්වික අපිට එකඟ වෙන්න වෙනවා. මවගේ පියාගේ ලේ ධාතුව අපිට සම්බන්ධ වෙන්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි. එතකොට තාත්තගේ වාසකම අපිට සම්බන්ධ වෙන්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි. අපිට අවශ්‍ය වුණත් නැතත් ඒ තාත්තගේ වාසකම අපිට එනවාම තමයි. එතකොට ඒ වගේ ධර්මතාත්වයක් කියන සමහර දේවල් අපි ගැටිලා වැඩක් නැහැ. මේ වරම හින්දා මම ලෙඩ වෙනවා කියලා මට වරන් එපා කියන තැන ඉන්නවා නම් එතරම් පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි අන්න ඒක නිසාවෙන් ලෙඩ වෙන්න හේතු සාධකයක් වරමට එන වරම නිසාම ලෙඩ වෙන කොටසට අයිති දෙයක්. වරම නිසාම යම් කෙනෙක් ලෙඩ වුණා නම් අන්නේ ලෙඩ වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ වරම ගන්න බෑ කියන අරමුණ තිබිච්ච එක. හැබැයි මේ වරම මෙයාට සංසාරයෙන් උරුම වෙච්ච දෙයක් නම් අනිවාර්යෙන් ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න මේ සංසාරයෙන් උරුම වෙච්චයි කියන වරන් වල ඌ කියලි කෑ ගැහිලි දැඟලිලි අනවශ්‍ය විදියට නැහැ. බොහෝම සියුම්ම ඉඳගෙන සමාට එක්ක සිහියෙන් නැත්තම් බොහෝ දුරට අඩ සිහියෙන් තමයි මේ වරන් එන්නේ. ඒතකොට අන්න එහෙම එන වරන් සංසාරයෙන් ගෙනාපු ඖෂධ වරන් සහ මේ රෝග සුව කරන්න ආපු මහා බලගතු වරන් නැත්තම් ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒවා දෙන්නේ මේ ඉන්න කෙනාටත් කරදරයක් නොවි සංසාරයෙන් ආපු අයත් පින් කරගන්න මේ ඉන්න කෙනාගේ අවශ්‍ය වටපිටාව හදාගන්න තමයි ඒක දෙන්නේ. අන්න එහෙම අයට වරන් ගත්තේ නැත්තම් ඉතින් ලෙඩ වෙන්නත් පුළුවන්. ඊගාවට අපේ අය මූලිකව කතා කරන දෙයක් තමයි වරන් කියන කතන්දරය සහ වින දෝෂ කියන කතන්දරය. වින දෝෂෙකුත් තියෙනවා, හැබැයි මට වරම ගන්න ඕන කියලා. දැන් පහුගිය දවස්වල ආපු හොදෙනෙක් කියන්නේ මේ වින දෝෂෙ තියෙද්දි මට වරම ගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. කොහොමද ගන්නෙ?
වර්ම ගන්න පුළුවන්ද නැද්ද කියන එකේදී සාධක කීපයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. වෙන දෝෂ තියෙන හොඟ දෙනෙක් වරන් වලින් වැඩ කරනවා. හැබැයි ඒ වරන් බොහෝ වෙලාවට පිරිසිදුම නැහැ. නමුත් තමුන් සංසාරේ කරපු පින් සහ මේ ආත්මේ කරන පින් අනුව එන ඥාති වෙන දෝෂේ තිබුණත් මේ දරුවට උදව් කරගෙන ඒගොල්ලොත් පින් අරගෙන විනය කැපෙන්න අවශ්‍ය වටපිටාව හදාගෙන වැඩ කරගෙන යන අයත් ඉන්නවා. එතකොට මම කියන්නේ විනය තියාගෙන වරන් ගන්න, වරන් ගත්තට පස්සේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් තියෙනවා. විනය තියාගෙන වරන් ගත්ත කෙනෙක් කාට හරි ලෙඩක් සුව කරාම, ලෙඩ රෝග සුව කරන්න ගියාම එයාට එන අතුරු ආබාධ වශයෙන් අර ලෙඩාගේ ලෙඩ රෝග සමහරට හැදෙන්න පුළුවන්. නැත්තම් ලෙඩාගේ අදාළ විදිහට ශරීරයේ තියෙන විෂ ටික, නැත්තම් ශරීරයේ තියෙන දෝෂ ටික ඒ අදාර වරණලාභියට එන්න පුළුවන්. ඒකෙහිඳ පරිස්සනුත් වෙන්න වෙනවා. හැබැයි ඉතින් ওই සාස්ත්‍ර එහෙම කිව්වට නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඉතින් වරන් වල හොඳම කාරණේ සාස්ත්‍ර කියන එක නෙමෙයි. සාස්ත්‍ර කියන එක පැත්තකින් තියලා මේ ඖෂධ පැත්තෙන් එන වරන්, කැපුම් පැත්තෙන් එන අනවරම් බලවරම් වල එන කොටස් වලින් එන ඒවත් වින තිබුණත් හැබැයි ඒ විනේ යම් මට්ටමක බල කැඩලා තියෙනවා නම් එනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ තමුන් කරන පිංගනුව තමයි මේකට කාරණාව සකස් වෙන්නේ. ඊගාව තව කාරණාවක් තියෙනවා දැනුවත් කරන්න. අපේ මිනිස්සු දේවාලයකට ගිහාම කියනවා මේ අහවල් වෙද මහත්තයා, නැත්තම් අහවල් මහත්තයා මේ වරම මගේ වරඤ්ඤාතියව ගත්තා කියලා. මට පහුගිය දවස්වල ආපු කාරණා කීපයක්. කට්ටියක් ආවරියක් ඈතකින් අපි රත්නපුරයේ පැත්තට එහා කියලා හිතමුකෝ අපි. මං අදාළ නංගම් කියන්න අවශ්‍ය නැහැ. අන්නේ පලාතෙන් ආව කට්ටියක් මේ අදාළ මහත්තයෙක් කියන කෙනෙක් වරම තමුන්ගේ ඥාතිය අරගෙන වරම හිර කළා කියලා. ඇත්තටම ඥාතිය අරගෙන තිබුණා. අරගෙන හිර කළා තිබුණා. ඉතින් හිර කළා එයාගේ ඥාතියව අරන් ගිහින් වැඩ ගන්න ඕන. හැබැයි ඒ වෙනුවට මෙයාට දිස්ත්‍යයක් වෙනවා සූර්යයෙකුත් දාලා එයාගේ හිතපු අමනුෂ්‍ය බලවේගයක් මේ ලෙඩාගේ ශරීරයට ශරීරගත කරලා. පහන් ටික තියාගෙන ටික දවසක් යනකොට අර අදාළ කාන්තාව කතා කරනකොට ඥාතිය එනවා, ඇහිලා පොඩ්ඩක් මොනෝ හරි කරලා යනවා. ටික දවසක් යනකොට එන්නේ නැහැ. ඉතින් වරම හිර වෙලා, වරමේ ඥාතිය හිර වෙලා. හැබැයි ඉතින් මංගාවට ආව පහුගිය දවස්වල මේ වැඩි දවසක් නෙමෙයි පහුගිය දිනේ කාවේ පළවෙනිදා. ඉතින් පළවෙනිදා වරන් පස්සේ මම කරපු වැඩි කතා කළා, බැලුවාම ශරීරයේ විනයක් තියෙනවා, විනයට අදාළ කෙනාත් ඉන්නවා. හැබැයි අදාළ ඥාතිය නැහැ. මහදෙය සත්තයි කියලා කතා කළා විනාඩි දෙකක් යන්න හම්බුන්නේ නැහැ. මහදේ හාමුදුරු සත්තයි ඇත්තටම. මහදේ හාමුදුරගේ බලය ගැන අපිට තීරණය කරන්න බෑ කොච්චර බලයක්ද කියලා. උන්වහන්සේගේ බලය ශක්තිය හරියට මහදේ වෙනුවෙන් කැප වෙන කෙනෙකුට එනවා කියන එක මම සක්සුදක්සේ දන්නව. ඒතර උන්වහන්සේ ඔගොල්ලන්ට කියනවා මම මහදේ හාමුදුරුව වෙනුවෙන් පහනක් තියන, ශිවදේ හාමුදුරුව වෙනුවෙන් පහනක් තියලා බලන්න ශක්තිය කොහොමද කියලා. මහදේ හාමුදුරුව සත්තයි කියලා කතා කළා. මේ විශ්ව ධාතුවේ කොහේ හිටියත් මේ වරඤ්ඤාතිය එන්න ඕන කියනකොට කොහේ හිටියාද කියන එක අදාළම නැහැ. ඒ විනාඩි දෙකක් ඇතුළත ඒ වරඤ්ඤාතිය දරුවගේ ශරීරගත වුණා. ශරීරගත වෙලා මට වැඳගෙන කියනවා අනේ බොහොම පිං ඔබතුමාට එහෙම කියලා. මං ගහව කොහෙද ගිහිල්ලා හිටියේ, මේ මම හිර වෙලා තමයි හිටියේ, අහවල් තැන අහවල් මහත්තයා ගාවයි මම හිර වෙලා හිටියේ කියලා. නංගම් කියන්න මං කැමති නෑ, නංගම් කියන්න අවශ්‍ය නෑ. මතක තියාගන්න වරන් වලින් ශක්තියෙන් වැඩ කරන හැමෝටම, වැරදි කරන සියලු දෙනාටම වැඩි කල් යන්න කලින් දරුවල් ලැබෙන එක නවත්තන්න මට බෑ. මට නෙමෙයි ලෝක ධාතුවේ කාටවත් බෑ. මොකද කර්ම විපාක කියලා දෙයක් තියෙනවා. කිසිම කෙනෙක්ව අනුන්ගෙන් බලෙන් අරගෙන හිර කරගන්න අපිට කිසිම අයිතියක් නෑ කියන එක මතක තියාගන්න. ඉතින් එතකොට මෙන්න මේ කාරණාවට හේතුව තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මේ කාරණාවට මූලික හේතුව තමයි අර දරුවාගේ ඒ අදාළ කාන්තාවගේ අවුරුදු 15කට 20කට වැඩිය පරණ විනයක් ශරීරගත වෙලා තිබුණා. ඒ අතරේ තමයි මේ වරඤ්ඤාතිය ශරීරයට එන්නේ. ඒ වරඤ්ඤාතිය ශරීරයට ආවට පස්සේ මේ වරඤ්ඤාතිය කරන දේ තමයි අර දරුවා ප්‍රශ්න මතු වෙච්ච හින්දා මෙයා උදව්වක් කරනවා, ඖෂධ වරම් පැත්තක් දෙනවා. තෙල් ටිකක් ගාපුවාම, මොනව හරි බැලුවාම, මොනව හරි කළා මේ දරුවාට යම් මට්ටමක් හදලා දීලා ඊට පස්සේ මෙයා කරන වැඩි ලুকুර දේවාලය හදනවා. දේවාලය හදලා වැඩ කරගෙන යනකොට තමයි ওই අදාළ මහත්තයා ගාවට ගිහලා ඔය අකරතැබ්බ වෙන්නේ. කෙසේ හෝ වේවා ඒ මහත්තයා කරලා තියෙනවා කියන කතන්දරේදී බලනකොට ඒ මහත්තයා කරලා තියෙන සාමාන්‍ය දෙයක්. එයත් ඇඟේ විනයක් තියෙනවා කියලා දන්නේ නැතුවද හෝ මන් දන්නේ නැහැ. ඒ විනේ තීද්දිම තමයි අර අකරතැබ්බේ කරලා තියෙන ඥාතියව එයාට අවනත කරගෙන
ඒ අදාළ විදිහට එයාගේ අදාළ කෙනෙක් අරයට දාලා ඒ විදිහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කෙසේ හෝ යා මම ඔය ගැන නෙමෙයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. ශාරීරියේ පැරණි විනයක් තියවනම් වරන් ඥාතියා උදව්වට ආවට ඒ ඥාතියාගේ නිතරම බල රැඳෙන්නේ නැහැ. බල නොරැඳෙන්න හේතුව තමයි පුර කාලෙට පොඩ්ඩක් බල වෙනවා, පිනක් කරනකොට බල වෙනවා, ඊට පස්සේ අව කාලෙට බල අඩු වෙලා අහිතකර බලවේගේ බල වෙලා විනයට ආපු කෙනා බල වෙලා ඒගොල්ලෝ ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙලා කාලෙකට වැඩ තියෙනවා, කාලෙකට වැඩ නැහැ. අන්න ඒ කතන්දරයක් වෙනවා. දෙවලක් කරන කෙනෙකුට කාලෙකට වැඩ එන්නේ නැතුව කාලෙකට වැඩ එනවා නම් එතන තියෙනව ගැටලුවක්. අවපක්ෂර යක්ෂ කොට්ටාස බල වුණාම, පුරපක්ෂර දේව කොට්ටාස බල වුණාම, පුරපක්ෂයේ තියෙන දෙවියන්ගේ ආකර්ෂණය තියෙන කෙනෙකුට නම් අනිවාර්යයෙන් පුරපක්ෂයේ දෙවියෝ උදව් කරනකොට පුරපක්ෂෙන් වැඩ එනවා. හැබැයි අවපක්ෂයේ ඉන්න විනයට ආදාළ යක්කු නම් ඒගොල්ලෝ කොච්චර වැඩ කළත් ඒගොල්ලෝ සමහරට අවහිත කරන බුදු නීචයක් වගේ තියෙන කෙනෙකුට ඒ කතන්දරේ එනවා. මහා ගැඹුරු කාරණා ගොඩක් මේක සම්බන්ධයි. වරමක් සමග ලෙඩ වෙනවා කියන කතන්දරයට මේකත් සම්බන්ධයි. කැමරුම් නැති වෙනවා කියන එකට මේකත් සම්බන්ධයි. මේ කැමරුම් නැති වෙන්නේ වරන් අහිමි වෙන්නේ කාරණා සියල්ලම මෙන්න මේ සසර මේ ගොඩාක් පරණ විනහින්ද. හැබැයි මතක තියාගන්න, කේන්දරයේ බලනකොට කේන්දර කොටුවල 4, 5, 6, 7 කියන කොටුවල තියෙන ග්‍රහයෝග පිහිටීම් අනුව 12, 1, 2 කියන ග්‍රහයෝග කියන ග්‍රහ කොටුවල ග්‍රහ පිහිටීම් අනුවත් කේන්දරයෙන් පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ දරුවා සංසාරයෙන් ගෙන අකුසලයක් නිසා මෙහාට වෙන මාලාවක් එන්න තියෙන කෙනෙක්ද, නැත්නම් මේ වෙනකොටත් විනයක් තියෙන කෙනෙක්ද කියලා තෝරගන්න පුළුවන්. ඒ ගැන යම් කිසි දැනුමක් මේ කේන්දර බලන නෝනට මහත්යට හරි අදාළ ඇදුරුතුමාට හරි තියෙන්න ඕන. අන්න එහෙම බල්ලා කාරණේ බල්ලා මතක තියාගන්න කේන්දරේ බලන්න අනිවාර්යයෙන්. මොකද මහදසාව අතුරුදසාව මේ විලෙඩවලට අදාළ වෙනවා. සමහර මහදසාවල්දී නිකම්ම නිකන් එන දෝෂ ගොඩාක් තියෙනවා. මේ සියලු දේවල් හින්දා මේ වරමයි දෝෂේ දෙකම එකට වෙන්න පුළුවන්. වරමයි දෝෂේ කියන කාරණාවේදී හුඟක් අතරමං වෙච්ච අයට තමයි මේ උපදෙස් ටික දෙන්නේ. වරමක් සමග දෝෂයක් තියෙනකොට අනිවාර්යෙන් දෝෂේ පිළිසිදුව ඉවත් නොවුනොත් අදාළ විදිහට ඒ වරම් මාලාව නියම විදිහට පිළිසුදු වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න, ඕගොල්ලන්ට දෝෂෙත් එක්ක වරම තියෙනකොට තිබ්බනම් 150ක බලයක් 100ක බලයක් එන්නම් දෝෂ සමුලින්ම සුද්ධ වෙනවා. ඒක ස්ථිරව සක්සුදක්ෂේපට පැහැදිලි. මොකද මම දන්න කාරණාත් එක්ක කියන්නේ, කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙකුට දෙවියන්ට කතා කරපු ආකර්ෂණය දීපු. හැබැයි මතක තියාගන්න, පංච සීලය රකින නිර්මාංශ අයටයි මේ මූලික කාරණාව කියන්නේ. අන්න එමය තමුන් ධර්මිෂ්ඨව ඉඳලා සිල් සමාදන් වෙලා බණ භාවනා කළ හරියටම දෙවියන්ට කතා කරපු ඵලයට උන්වහන්සේලා ලෝක සත්‍යයට සිත සලසන්නයි මේ දරුවාට වරම් මාලාව දුන්නේ කියලා මේ සිතක් සාන්තියක් සලසන්න හරියටම ශක්තිය ලබා දෙනවා. ඒක ස්ථිරයි. මොකද ඒක මම අත්දැකපු දෙයක්. ඒ අත්දැකපු දේත් එක්කයි ඕගොල්ලන්ට කියන්නේ, අංක 1ට නිර්මාංශ වෙන්න පංචශීලය රකින්න බණ භාවනා කරන්න මේ සියලු කටයුතු හරියට කරගෙන ඉන්න ගමන් මේ දෙවියන් වෙනුවෙන් යම් කරන පුද පූජා කළා දෙවියන්ට අවංක වෙන්න, ලෝකෙට අවංක වෙන්න, ඔයාට අවංක වෙන්න. අන්න එතකොට මේ කාරණා නිවැරදිව කරගන්න පුළුවන්. වැරදක් වෙන්නේ නැහැ. මතක තියාගන්න, විනයයි වරමයි තෝරගෙන විනයක් නම් විනය නිවැරදිව අයින් කරගන්න. ඒ අයින් කරගන්න අවශ්‍ය වටපිටාව හරියට හදාගන්න. මතක තියාගන්න, තමුගේ සසර පින් අනුව තමයි විනය අයින් කරන සුසු කෙනෙක් හම් වෙන්නේ. ඒ විනයක් තියනනම් විනය අයින් කරගන්න සහ වරම බල කරගන්න සුසු කෙනෙක් තමුගේ ඥාතිය පෙන්නුවම එතනින් වැඩේ කරගන්න උත්සාහ කරන්න. මොකද හේතුව ඥාතිය හරියට නිවැරදිව පෙන්නුවොත් පෙන්නනි නිවැරදිව දෙ. විශේෂයෙන් සිවදේ හාමුදුරන්ට පහනක් තියන්න, සිවදේ හාමුදුරන්ට පහන තියන්න ඉල්ලන්න. මගේ විනයක් තියෙනවා, විනය කපා ගන්න බෑ, මට කොහෙන්වත් ලැබෙන්නේ නෑ, මට මේකට වටපිටාව නෑ කියනකොට උන්වහන්සේ ආශිර්වාද කරනවා. අදාළ පුද්ගලයා හෝ අදාළ ඒ අදාළ කෙනාව පෙන්නලා කියනවා, මෙන්න මෙතෙන්ට යන්න, මෙන්න මෙතනින් ගිහිල්ලා විනය කපා ගන්න, ස්තුව කැපෙනවා කියලා. ඒකට අවශ්‍ය වටපිටාව හදාගන්න සිවදේ හාමුදුරුව හැමෝටම උදව් කරයි කියලා මම දන්නවා. හැබැයි ධර්මානුකූල වෙලා සිවදෙවියෝ අදහන්න. එහෙම කරනකොට ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. මොකද මේ කාලෙවක වාලුවේ සිවදෙවියන්ගේ බලයේ ශක්තිය බොහෝම ශක්තිමත් වෙලා යන කාලයක්. හැබැයි මතක තියාගන්න, වැරදි කරන සියලු දෙනාටමත් දනුවල් ලැබෙන පුළුවන් තරම් ධාර්මිකව ඉන්න ඕන කාලයක් එන්නේ වදනගෙන ධර්මානුකූල වෙන්න පංච සීලය රැකගෙන ජය ශ්‍රී මහ බෝසමිදු වහන්සේ වන්දනා කරන රුවන්වැලි මහා චෛත්‍ය වන්දනා කරන්න, සිල් සමාදන් වෙන මේ ස්ථානවල සිල් සමාදන් වෙලා බණ භාවනා කළ සසර පින්මතු වේවා කියලා අදිෂ්ඨාන කරන ජීවිතයේ බුද්ධ රත්නයට ධම්ම රත්නයට පූජා කරමින් සසර ගමන තෙටි කරගන්න බොහෝ වෙලාවට උත්සාහ කරන්න. මේ හැමෝටම කරගන්න පුළුවන් හොඳම දේ තමයි
සසර පින් මතු කරගෙන දෙවියන්ට ඒ පින් ටික අනුමෝදන් කළා. නිතරම පින් කරන ගමන් දෙවියන්ට අනුමෝදන් කළා. ලෝක සත්‍යාටම සිත සාන්තිය පතන්න. මෛත්‍රී සිත ඇති කරගන්න. මෛත්‍රී වඩන්න මේ සියලු දේවල් හින්දා මම හිතනවා විශ්ව ධර්මතාවයත් එක්ක ඔයගොල්ලෝ විශ්වයට අවනත පුද්ගලයෝ වෙයි. අනේ හැමෝටම විශ්වයට අවනත පුද්ගලයෝ වෙන්න, තමුන් තමන්ට අවංක පුද්ගලයෝ වෙන්න හැමෝටම ප්‍රඥාව පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම දීර්ඝායස වේවා. තෙරුවන් සරණයි.